ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් පීරියඩ් 6න් කොමරක් දෙකක් නිදි. අනිත් හතරත් ඉතින් නෝ ස්ටඩිස් තමයි නේ. අර FI ආවේ එහෙමනේ. දැන් අම්මගේ සිග්නේචර් එක මට හරිම ලේසි. TB ටාර බෝලින්. ටර්ම් ටෙස්ට් රිසල්ට්ස් එනකොටත් ඒකට අම්මගේ අත්සන මං ගහලා ආයි ඉස්කෝලේ කි දෙනවා. බලන්න අපි කොහෙද ඉන්නේ කියලා ස්ටඩිස් වල මට FI තිබ්බා. මා බාල කාලේ ජීවිතේ හරිම පුදුමාකාරයි මට හිතෙන විදිහට. මොකද ඒක ඇතුලේ සිද්ධ වෙන්නේ කවදාවත් අපි අපේක්ෂා නොකළ දේවල් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නෑ. අපි අපේක්ෂා කරපු දේවලුත් ජීවිතය ඇතුලේ සිද්ධ වෙනවා කියලා. ඔව්, ඒකට තියෙන්න ඕනේ මේ අනිවාර්යෙන්ම ලොකු කැපවීමක්. අන්න එහෙම කැපවීම කරලා අපේ රටට, ලෝකයට අපේ නම රැගෙන ගිය දැවැන්ත චරිතයක් එක්ක අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. වසර ගණනාවක් තිස්සේ මං හිතන්නේ මම විශ්වාස කරනවා මමත් කුඩා කාලේ ඉඳලම ඔහුට ආදරය කරන කෙනෙක්, ඔහුට ප්‍රිය කරන කෙනෙක්. ඉතින් එදා ඉඳන් අද දක්වා හැම කෙනෙක්ගේම හදවතේ ඔහුගේ නාමය තියෙනවා. පිහිනුම් කියලා කිව්වම ඔහු අපිට නිතින්ම මතක් වෙනවා. ඔහු ජූලියන් බෝලින්. අයිබෝන් සුබ දැස්සනක් ඔබතුමාට. අයිබෝන් මහේෂ්නි. Thank you for that introduction. හරි, happy නෑ. ඇත්තට මම ගොඩක් කැමති චරිතයක්. ඉතින් මම බොහොම ආඩම්බර වෙනවා අද දවසේදී මා බාලකාලේ වැඩසටහනට ඔබතුමා පැමිණීම ගැන මුලින්ම. ඉතින් ආරාධනා කරනවා උදෑසන 11 වෙනකන් මේ කතාබහ අනිවාර්යයෙන්ම බහන්න ඔබේ දරුවත් එක්ක. මොකද මේක ඇතුළේ අපිට ගන්න බොහෝ දේවල් ඇතයි කියලා මම විශ්වාස කරන නිසාවෙන්. අපි මුලින්ම වයස කීයටද යන්නේ? පුංචි කාලේ කීයද වයස මතකම ඔබතුමාට? මතකම ප්‍රශ්නය හතරත් මතක නැතුව ඇති. ඉස්කෝලේ යන්න ඉස්සර මොන්ටිසෝරි ටිකක් මතකයිනේ. එතකොට හතර පහ වගේ මතකයි. අර ඩීටේල්ස් කියලාම නැහැ. නිකන් චිත්‍රයක් වගේ තියෙන පොඩි මතකයි. අර මොන්ටිසෝරි ගිය එක මතකයි. ආස් අපි සෙල්ලම් කරපු දේවල් සමහර විට මතක ඇති. අපි බලමු කතා කරලා නේ. ඕකේ. අපිට කියන්න සම්පූර්ණ නම කොහොමද තියෙන්නේ? හොඳ නමක්, දිග නමක්, ඒකේ හොඳ කතාවකුත් තියෙනවා. ඩොනල් ජූලියන් ලී බෝලින්. මතන අම්මයි තාත්තයි නම දීලා තිබේ ජූලියන් ලී බෝලින්. ඉතින් අර නම් දෙකකුයි ෆැමිලි නේම් එකයි. අයියලාටත් එහෙමයි තියෙන්නේ. හැබැයි මගේ තාත්තගේ හොඳ යාළුවෙන් නැති වුණා මං, ඒ කියන්නේ මගේ බර්ත් එකේ ඒ අවට. ඉතින් එයා මතක් වෙන්න එයා ඩොනල් රීත් කියලා හිටියේ. තියාගේ නම දාගත්ත උතට. ඩොනල් එකක් තියෙන ඉස්සරහේ. නම හැදුනේ. ඊට පස්සේ මට නික්නේම් එකකුත් ආවා ඩොනල්ඩ් ඩක් කියලා. මේක මට මතකයි. කතාවක් කිව්වොත් මගේ බලවනි ස්විමින් මීට් එක. එතකොට දැන් පූල් එක හරහට පීනනේ. අපි පීනන්නේ සාමාන්‍ය දිග අතරනේ, ලෙන්ත් එක. බ්‍රෙත් කියලා අර හරහට පීනන එකේ ලෙන්ත් බ්‍රෙත් දෙකක් ශැලවෙන්ඩ් එකේ අපි හෙන පොඩි කියන්නේ වයස මට මතකත් නෑ, හතරක් පහක් ඇති වුණ කතාවක්. ඉතින් මට ඉස්සර ඔක්කොම ගෙදරෙන් යාළුවෝ නික්නේම් එක කැටින වට කිව්ව ඩොනල්ඩ් ඩක්. හේතු ඩොනල්ඩ් තිබ්බනේ නම තිබ්බනේ ඩොනල්ඩ් ඩක්. ඊට පස්සේ මම ඉවෙන්ට් එකට ගිහිල්ලා අනවුන්සර්ස් ටේබල් එකට ගියාම, ඔව් රෙකෝඩර්ස් ටේබල් එකට නම දෙන්න මේ රේස් එකට, මේ මම ටික බයෙන් ගියේ ෆස්ට් රේස්නේ. යා ඒ බය නම් කොහොමද හැමදාම තිබ්බ එකක්. මොන රේස් එකට ගියාද මගින් ඇහුවා මගේ නම් මොකද්ද? ඉතින් මං කිව්වා ඩොනල්ඩ් ඩක් ජූලියන් ලී බෝලින් කියලා. අර බයටම ආවා ඩොනල්ඩ් ඩක් මයි කටින්. ඊට පස්සේ ඒකත් කමන්නේ එයා ඒ රෙකෝඩර් එකෙන් රෙකෝඩර් ස්ටේබල් එකේ ඔෆිෂියල් විමම අතරනේ. එයාටත් hina ගිහිල්ලා ඇති. අනවුන්ස් කරනකොටත් ඔහොමයි දුන්නේ. PA සිස්ටම් එකේ. ඩොනල්ඩ් ඩක් කියලා කිව්වා. ඩොනල්ඩ් ඩක් ජූලියන් ලී. ඉතින් තාරාවෙක්ටත් අතර යන්න පුළුවන් නම් මම ට්‍රයි කරා. හැබැයි ලොකු සාර්ථකයක් තිබ්බ නෑ ඒ රේස් එකේ. මට තාම මතකයි මම ඒකෙන් ඉවර කරන්න කතාව. ගිහිල්ලා නේ ගමන ගිහිල්ලා දැන් ආ එනවනේ. මීට 10ක් නෑ පල්ලම හිතන්නේ. ගිහිල්ලා එනකොට මම ඔක්කොමලා රේස් එකේ ඉවරයි. මමයි තව ගර්ල් කෙනෙකුයි. තාම රේස් එකේ දැන් ෆයිට් කරන ලාස්ට් 10 නැති වෙයි ඉන්න. නැති වෙන්න. ඊට පස්සේ මැද හරිය මම හිටගත්තා පොඩි රෙස්ට් එකක් ගන්න. මේක නිකන් මැරතන් එකක් වගේ. අරන් මම ඇවිදින්න පටන් ගත්තා ටික. මම ඉතින් මට තේරුණා මගේ ඇවිදිනකොට ඒ ගර්ල්ගේ ස්විමින් ස්පීඩ් එකට වඩා මම ෆාස්ට් කියලා. මම ටග් ගාලා කොනේ වෝල් එකට ඇවිද්දා. ගිහිල්ලා වෝල් එක ඇල්ලුවා එයා අල්ලන්න ඉස්සර ඉතින්. එකම දේ මට කියන්න පුළුවන් මගේ පළවෙනි රේස් එකේ මම අන්තිමේ ආවේ. උනේ නැහැ. ඒ වුණාට මොකද ඔබ ගෙන ජයග්‍රහණ ගැන අපිට කතා කරන්න තියෙනවා. අද තව වෙනකම් මේ ජයග්‍රහණ අපි අගය කරනවා. ඉතින් අපේ රටේ වටිනා සම්පතක් ඔහු
ඔහුත් එක්කයි අද දවසේදී අපි මා බාල කාලේ වැඩසටහනට යන්නේ. අයිය ගම කොහෙද? හා ගම කොළඹ වෙන්න පුළුවන්. මම උපන් කොළඹ. මගේ තාත්තගේ උපන් ගම මාතලේ. අපිට අම්මගේ උපන් ගම කොළඹ. අපිට වත්තක් තිබ්බා. මේ පොල් වත්තක් මීරිගම මීරිගමකින් පස්සයාල කැන්ඩි රෝඩ් එකේ අපේ කජුගම තියෙන ෆේමස්. තාම තියෙන. ඒ කජුගම ළඟ පාරේ ඒ පාරත් එක්කම තියෙන වත්තක්. ඉතින් සමහර විට ඒකත් ගම කියන්න පුළුවන් බිකෝස් ගමේ යාළුව කියලා හිතුවත් අර වත්ති හිටිය යාළු සෙට් එක තමයි මතක් වෙන්නේ. නම් මතකද ඒගොල්ලන්ගේ තාම? රාජ මතකයි. ජය ප්‍රේම ආනන්ද පෞල් දෙක තුනක කට්ටියක්. කට්ටිය. දැන් රාජගේ තාත්තා ඒ කජුගමද? ඒ ඒ කජුගම ළඟම. ඒ කියන්නේ කජුගමට කිලෝමීටර් භාගයක් නැහැ. හැබැයි ගාලු පාරමයි තියෙන්නේ. ගාලු පාරේ මේ සෝරි. කැන්ඩි රෝඩ්. කැන්ඩි රෝඩ්. ඉතින් යාළු ඉන්න තාම කෝල්ස් එනවා කතා කරන්න. ඔව්. ඉතින් අද වෙනකන් යාළු. යාළු. හරි. එතකොට අපි පාසල ගැනත් මතක් කරන්න ඕනේ. අපි ඒ කතා බහට එනවා. හැබැයි අපිට ඊට කලින් පුංචි බ්‍රේක් එකක් දෙන්න. විරාමයක් දෙන්න. මා බාල කාලේ. හනයි අපි විරාමෙන් පස්සේ නැවතත් ඔහුත් එක කතා කරනවා. ඔහු අපේ රටේ දැවැන්ත චරිතයක්. ඇත්තටම මං හිතන්නේ ක්‍රීඩාව ගත්තහම අද වෙනකන් ඔහුගේ අතින් ක්‍රීඩාවට ලොකු සේවයක් සිද්ධ වෙනවා. පිහිනුම් ක්‍රීඩාව ගත්තහම අපිට නිතින් මතක් වෙන්නේ ඔහුගේ නම. ඔහු අපේ රටේ ප්‍රවීණ ක්‍රීඩකයෙක් ජූලියන් බෝලින්. අපි යනවා ඔබගේ පාසල පැත්තට. අපි පාසලට යමුද නැත්නම් අයි මුලින්ම පවුල පැත්තට යන්න? කවුද ගෙදර හිටියේ කියලා කියන්නේ? වාගේ චොයිස් එක. අපි නංගි අම්මගේ ගෙදර ගන්නවානේ. ඕක. ගෙදර කවුද හිටියේ? අයියලා දෙන්නකුයි. අම්මයි තාත්තයි කියන අපි පස් දෙනෙක්. ඔව් ඒක ඉතින් බඩ පිස්සන් හිටියද මං ගියේ. ඉතින් පස් දෙනෙක් හිටියා. ඔව් හොඳ ජීවිතයක් ගත කරා. මේ අමාරු වුණා කියන්නේ තාත්තා අපි 91 නැති වුණා. ස්කොච් ගහද්දි ගේම් එක. ඊට පස්සේ මේ ගිය අවුරුදු දෙකහමාරෙදී අම්මයි අයියලා දෙන්නම නැති වුණා. ඉතින් ලොකු ඒ හොඳ ජීවිතයට ලැබුණ බරපතල මේ මොකද කියන්නේ ඉන්සිඩන්ට් එකක්. බට් අපි කොහොමදත් බලන්නේ ජීවිතේ පොසිටිව්ස් ටික. මොන නෙගටිව් එක ආවත් ඉතින් ලේසි වුණේ. හැබැයි ඒකේ ලොකු ජයග්‍රහණක් තියෙනවා. තියෙනවා. අපි යන්නේ පුංචි කාලේට. අයියලා දෙන්නත් එක්ක කොහොමද පුංචි කාලේ දඟ වැඩ මොනවද කරලා තියෙන්නේ? ඊතර කොහොමද පොඩි යුද්ධයක් තිබුණාද? මං ඉදනේ ෆයිට් කරලා තියෙනවා. මගේ රිබ්ස් ක්‍රැක් කරලා තියෙනවා ලොකු අයියා එකපාරක් ගහලා. කැදේ සිද්ධි අපි කියමු. මන්ද නැ ෆයිට් එක ගියා. අනිත් අය එකපාරක් පිහියෙන් ගැපුවා අම්මගේ අත. වගේ ඉන්සිඩන්ට්ස් ටිකක් තියෙනවා. ඒත් අම්මගේ ප්‍රතිචාර කොහොමද? අම්මා ටිකක් ඩිසිප්ලිනේරියන් කෙනෙක්. ඒ කියන්නේ දෙකයි වැඩි විශේෂයෙන් අම්මා ඉල්ලුවේ දෙකයි අපෙන් ඇඳ හදන්න. මොකද මේ නැකිලා පස්සේ ඒක නාද වෙනකම් කරන්නේ. ඒකේ දත් තුන්නේ. අම්මට ඒක නිකන් World War 3 වගේ. අනිත් එක තමයි ෆ්‍රිජ් එකේ අර වතුර බෝතල් තියෙනකොට බෝතල් අරන් කටෙන් බොන එක. එන්නෝ ඒ දෙක තමයි අම්මට ගොඩක්ම ට්‍රයි කරේ අපිව මේ හදන්න. දෙකෙන් මං අද වෙනකම් ෆේල්. හැබැයි ස්ටඩීස් ස්පෝර්ට්ස් ගැන බැලුවම අම්මයි තාත්තයි කිසිම විදියකින් අපිට ප්‍රෙෂර් එකක් දුන්නේ නැහැ. අපිට කිව්වෙත් නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඕ ලෙවල්ස් වලට එනකොට මගේ තර්ඩ් ටර්ම් يعني මම ග්‍රේඩ් 9 රිපීට් කරා. ඉතින් මේක මගේ අයියලා දෙන්නට තිබ්බ කිසිම ප්‍රෙෂර් එකක් නැහැ. අපිට කැමතිද අපිට කරන්න කිව්වා. ඒ කියන්නේ අර විනය පැත්තෙන් obviously ගෙදර යම් කිසි රූල්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒව බැලුවත් ඒ අතර ඉස්කෝලේ කියන්නේ අධ්‍යාපනයත් අපි ක්‍රීඩාවට ගියත් අම්මත් ක්‍රීඩාවේ හිටියත් අපිට මොනවත් බල කරෙත් නැහැ. ස්ටඩීස් වල ප්‍රශ්නයක් දන්නේ කියන්නේ අම්මගේ එක්සෑම් රිසල්ට්ස් බැලුවේ නැහැ. දැන් අම්මගේ සිග්නේචර් එක මට හරිම ලේසි. TB ටාර බෝලින්. එතකොට අර ටර්ම් ටෙස්ට් රිසල්ට්ස් එනකොටත් ඒකට අම්මගේ අත්සන මං ගහලා ආයි ස්කෝලේ දෙනවා. ඉතින් ඕ ලෙවල් එක්සෑම් එකට කලින් මාසයක් විතර ඇතිනේ අපේ තර්ඩ් ටර්ම් එක්සෑම් එක. බලන්න අපි කොහෙද ඉන්නේ කියලා ස්ටඩීස් වල මට F6ක් තිබ්බා. අනිත් එක මං ග්‍රේඩ් 9 රිපීට් කරපු නිසා ග්‍රේඩ් 10 වල මට එක chance එකයි තිබ්බේ. මේක ෆේල් නම් රෝල් එකෙන් අවුට්. ඒ කියන්නේ රෝල් එකෙන් අවුට් කියන්නේ ස්ටඩීස් වල හානියක් නෙමෙයි. ස්ටඩීස් තිබ්බ නැති නිසා. නමුත් යාළු සෙට් එක මම බැලුවා මේක පාස් කරන්න ඕනේ යාළුවොත් එක්ක ඉන්න. ඊට පස්සේ මම මාසයක් පාඩම් කළා. පාඩම් කරලා යාළු ඕනේ නිසා. ඒක මට ස්ටඩීස් තිබ්බ නැහැ. මට ස්ටඩීස් උත් එපා.
ඉස්කෝල එච්චරට අපි කියන්නේ සතුටක් ලැබුණා ඉස්කෝලේ යනකින් ඒ නිසා මට හිතන ඌ හැබැයි අම්මා දැනගෙන හිටියෙත් නෑ ඔවා අර F5 තිබ්බත් කියලා දන්නේ නෑ දන්නේ නෑ බැලුවෙත් නෑ ඒවත් මම අර TV ගහලා අත අම්මා හුවෙත් නෑ අහන්නේ තාත්තා තාහන්නේ ඔහොමයි අපි ගියේ අපි ඉල්ලුවත් ටියුෂන් ඕනේ මේ සබ්ජෙක්ට් එක අරගෙන මොකක් හරි ඉල්ලුවත් දෙන්න දෙන්න පුළුවන් විදියට දෙනවා ලොකුට ආර්ථික අපි කොළඹ හිටියද අපේ අපිට පෞලක් හිටියද ආර්ථික ඒකෙත් හොඳ කතාවල් දෙක තුනක් තියෙනවා ආර්ථිකෙත් ලොකුට තිබ්බ නැහැ හැබැයි ඉල්ලන දේ දෙන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක් නම් try කරන්න දෙන්න අපිට තාත්තා මොකද රැකියාව විදියට කරේ එතකොට හා ඉන්ට්‍රෙස්ටිං තාත්තා ප්ලාන්ටින් කියන්නේ අර තේ වතු වල ඉස්සර අපි මම මගේ උපතේ තිය ප්ලාන්ට් එකනේ හැබැයි මට මතක නැහැ ඒවා බිකස් මම හිතන්නේ පොඩි කාලේදී තාත්තා එහෙන් රිටයර් වුණා අපිට පොල්වත්තුකුත් තිබ්බනේ ඉතින් ඒක තාත්තා කරා ඊට පස්සේ මැද හරියේදී අපි පොඩි කාලේ තාත්තා පොලිසියට බැඳා රිසර්ව් පොලිස් කියලා තිබ්බ ඉස්සර ඒ කියන්නේ මොන හරි කොලහල තිනකොට ටග් ගාලා මේ කටිය මොබිලයිස් කරනවා ඒක පාර්ට් ටයිම් ජොබ් එක තාත්තා ලොකුවට කරිය එකක් ජනවාසම කියලා මේ වතු බාරව දැන් තාම ඒව තියෙනවද දන්නේ මේ කෝපරේෂන් එකක් එහෙත් වැඩ කරා ඉතින් අර ගොඩක් ප්ලාන්ටින් පැත්තේ නැත්තම් අර පොලිසියට ගිහලා යුනිෆෝම් එකක් දාලා ඒතර ඒ නීති ගෙදරත් තියෙනවද වසයිද තාත්තා නැහැ ඒ කියන්නේ ප්‍රශ්නේ දැන් අම්මට අපිව දැන් අපි කිව්ව දැන් තව එක උදාහරණයක් මේ දැන් අපි නැගිටලා පස්සේ ඇඳුම් චේන්ජ් කරනකොට සරම බිමනේ ඒකත් අම්මට ප්‍රශ්නයක් තාත්තා ගින්නල අපිට බනිනවා තාත්තා අපිට බනිනවා බැලලානේ අම්මා සතුටුයි ඊට සාම ටිකක් ගියාම කිය තාත්තා කියන මමත් ඒකමනේ කරන්නේ ඉතින් අපි අතර අර මෙන්ස් ක්ලබ් එකක් වාගේ තිබ්බා මෙතන අම්මට ඒකේ හොඳ පැත්තක් දැකලා ඇති හැපි පැත්තකුත් නමුත් ඔව් අපි හතර දෙනෙක් ඉඳි එතකොට අර තාත්තයි ළමයි හත් තුනන කියන්නේ බොයිස් ක්ලබ් එකක් වගේ තිබ්බා කිසිම විදියකින් තාත්තා ඉතින් ඔබ්වියස්ලි අපිට තිබ්බා කිසිම ප්‍රශ්න ඒ වුණත් ලොකුවටම කියලා නෑ ඉන්ජස්ටිස් එකක් කරොත් තාත්තා ගොඩක් කාට හරි හානියක් කරොත් අපි තාත්තා පොලිසිය එනකොට අපි මොකක් හරි පොලිසියත් එක්ක ප්‍රශ්න තිබ්බොත් අපි තාත්තට එනවා ගීලා ෂේප් කරන්න කියන තාත්තා කියව මොකද්ද ප්‍රශ්නේ ඉතින් ඒ ප්‍රශ්නේ අපේ වැරද්දන්න තාත්තා කියන උදව් කරන්නේ නැහැ කියලා ඒ තමන් ගීලා එක ෆේස් කරන්න ඉතින් ඒ වගේ හොඳ බැලන්ස් එකක් තිබ්බා අපිට තිබ්බා කියන්නේ අයියලා දෙන්නයි ඔබතුමයි ගත්තාම යාළුවෝ වගේ හිටියේ ගෙදර ඔව් යාළුවෝත් ෆයිට් කරන වගේ හිටියර ෆයිටින් තියෙනවා ඔව් ඒකත් කාගෙත් තියෙනවා මම හිතන්නේ කොයි පවුලෙත් තියෙනවත් ඕනේ ටිකක් ඊට පස්සේ මට තාම මතක 91 සාෆ් ගේම්ස් වල මං අර ඉන්දියාවේ සිම සේවිය මගේ යාළුවෙක්ගේත් එක රේස් කළා ඒ රේස් එක මං දින්නම අපි දෙන්න අතර තිබ්බ තරගේ කවුද දිනන්නේ කියලා කාටවත් දැනගෙන හිටියේ නෑ මටත් දැනගෙන හිටියේ නෑ කවුද කියලා මට ආරංචි අයියා ගෙදර ඇවිල්ලා එච්චරට සතුටුයි මට මේ කතාව පස්සේ ඇහුනේ එච්චර සතුටුයි මේ දොරටත් පයින් ගැහුවලු ඉතින් දැන් ඔක මං කියනකොටත් මට ලොකු මේකක් එනවා මොකද කියන්නේ හැඟීමක් එනවා ඉතින් ඒ වගේ මම හිතන්නේ අපි අතර සපෝට් එකක් තිබ්බා අනිත් එක්කනට සපෝට් කරන්න අපි ක්‍රීඩාවේ මම බාලම එක්කන හිටින මම තමයි ටිකක් ඉහළින්ම ගියේ ඒ වුණත් ජෙලසි කියන එක තිබ්බ නැහැ මම හිතන්නේ ඒ කටිය සතුටු වුණා මගේ achievements වලට ඉතින් මේ වගේ අපි යාළුව කියලා අපි සීක්‍රට් ෂෙයා කරේ නේ සමහර බ්‍රදර්ස් ලා සිස්ටර්ස් අතර ඒව තියෙනවානේ ෂෙයා කරයි ගොඩක් අපි එහෙම කරෙත් නැහැ but basic on the friendship patima adriyak tibbane hite thunda nama bottle athara biwwe kata bottle thila ada wenakan hari api yana e rasavat katha bahata thawa apita welawa thiyena apita denna podi viramayak ma balakale හොඳයි අපි නැවතත් එන්නේ මා බාලකාලේ වැඩසටහනකට අපේ රටට රන් පදක්කම් රැගෙන අපේ රටට කීර්තිය රැගෙන අභිමානය රැගෙන චරිතයක් ඔහු අපේ රටේ ක්‍රීඩාව ගත්තාම ක්‍රීඩාව පැත්තෙන් ලොකු සේවයක් ශ්‍රී ලංකාවට කරපු චරිතයක් ජූලියන් බෝලින් අපි බොහොම ආදරය කරන නිහතමානී චරිතයක් එතුමා අපි යනවා පාසල් කාලේට අපි මතක් කරමු කොහොමද කියලා ඒ පාසල් කාලේ අර මා බාල කියන වචනේ මා බාල කාලේ කියනකොට මට මා සිංදුවක් මතකයි මා බාල කාලේ අම්මාගේ කුලේ මට සිංදු කියන්න බෑ නමුත් සිංහ සිංදු දෙක තුනක් තිබ්බොත් ඔන්න ඒක එකක් පුළුවන් නම් ඒක අපි ප්‍රචාරය කරමු හරි පාසලට යන
ඔය ඉතින් අර ඉස්කෝලේ කතාව පළවෙනි දවසේ මතකද පාසල් ගියපුනේ ෆස්ට් ඩේ ඔව් මට නිකන් මා පින්තූරයකුත් තියෙනවා මගේ ෆස්ට් ඩේ වල ඒක හොයන්න ඕනේ අපි දැන් කොහෙද දන්නේ ආ ලොකුවට මතක නැහැ නමුත් මට හිතන්නේ ගත්ත පින්තූරෙත් එක්ක ඒ ඉන්සිඩන්ට් එක මතකයි ලොකුවටම දේවල් මතක නැතුව ඇති මට නමුත් මගේ හොඳම යාළු සෙට් එක මගේ පන්ති හිටියේ ආ ඉතින් අපිට පන්ති 6ක් තිබ්බා කියන්නේ අපි ඕ ලෙවල් කරනකොට රොයල් එකේ පන්ති 12ක් තිබ්බා සිංහල මීඩියම් තමිල් මීඩියම් එතකොට අර 80 unfortunately අර 83 කොලහල නිසා අපිට ඊට කලින් පන්ති දෙකක් තිබ්බ තමිල් ග්‍රේඩ් එකේ ඒ ඔක්කොම ඇත්තටම නැති වුණා අපේ දුකම කතාවක් නමුත් එතකොට අපි රොයල් එකේ ග්‍රේඩ් 1 එකට අපි පන්ති 6ක් තිබ්බා ඉතින් අර එක පන්තිකට යනකොට අර මගේ මයි කසින්ස්ලා ඔක්කොමලා හිටියේ ඒ පන්ති ඉතින් අපි අවුරුදු 3ක් එකට හිටියා මට ඉතින් ගොඩක් මතක ওই ඉන්ටර්වල් එකනේ ඉන්ටර්වල් පීරියඩ් එකේ අපේ මාබල්ස් ගහන සීසන් එකක් තියෙනවා ඒක මම හිතන්නේ දැන් ඉස්කෝල වල නැතුව ඇති කොහොමදත් මොනාරි ක්‍රීඩාවක් කරනවානේ අර විනාඩි 20ක බ්‍රේක් එකක් තිබ්බොත් අපි ක්‍රිකට් මැච් එකක් පටන් ගත්තොත් ඉතින් අර මන්ඩේ ටු ෆ්‍රයිඩේ ටෙස්ට් මැච් එකක් වගේ ඒ කියන්නේ විනාඩි 20ෙන් මැච් එකක් ඉවර කරන්න බෑනේ ඉතින් එතනින් ඉවර වුණ එක නෙක්ස්ට් ඩේ අපි එතනින් පටන් ගන්නවා ඉතින් ඔය වගේ අර ඔව් අර මොකක්ද කියන්නේ අනිත් හොඳ දේ අපිට මම රාජකීය විද්‍යාලයට ගිය නිසා අපි පස්වෙනි පාට මගේ හිටිය කොල්ල පිටි අපිට ඉස්කෝලට ඇවිදින්න ලැබුණා මම දැන් මේ ඊ අවස්ථාව අද ගොඩක් ළමයිට නැහැනේ ඒ නිසා හැමදේම අපේ ජීවිතේ උනේ එතනම ගම කියලා කියන්න පුළුවන් ඉස්කෝලේ ගමයි ගමේ ඉස්කෝලේ පන්සලව පල්ලිය යස් ගමේ ඉස්කෝලේ එතකොට දැන් මේ පුංචි කාලේ ක්‍රීඩාවලටමද දක්ෂතාව තිබුණේ දැන් ස්ටේජ් එකට එහෙම තිබ්බද වෙන ක්‍රියාකාරී ස්ටේජ් එකට අපි කාටවත් බෑ මම නම් ස්ටේජ් එක එකපාරක් ඇක් කරා ඇක් කරේ එකෙත් මට මයිම් රෝල් එකක් තිබෙන වචන නැහැ වුණත් මට අද වෙනකන් දන්න බයම දවසක් වගේ වුණා එදා ඔව් ඉතින් මට ස්ටේජ් ඒ වයස ඒකේ වසරද ආ නෑ නෑ දැන් අපි දැන් ලොකු වෙලා අවුරුදු 14 15 ආ ඒ වගේ කයි එතනත් ස්ටේජ් එක නැගලා නිකන් අර නිය ස්ටැචු එකක් වගේ හිටගෙන ඉන්න කිව්වත් ඒක මට අමාරු වුණා ඉතින් පුංචි කාලේ වුණා ස්ටේජ් එකට ගන්න ඕනේ අර අර කොන්සර්ට් වලට අපි ඒක කරා ගියේ නෑ ස්ටේජ් ෆ්‍රයිට් එක තියෙන මතන අපි ඔක්කොමලාට මම හැබැයි ඒක මියුසිකල් මං කොන්සර්ට් එකක් ගැහුවා නුගේගොඩ මාකට් එකේ ඉතින් දෙපාරෙන් මතනේ මම ස්ටේජ් එකට ඇවිල්ලා තින්නේ ඔව් ඉතින් ස්ටේජස් වලට ගිය නැහැ ඉතින් අර සෙල්ලම් කරන එකමයි තිබ්බේ අපි සෙල්ලමම ඒ කියන්නේ දැන් මට මතකයි අපි ස්විමින් උත් මම හැබැයි ස්විමින් පටන් ගත්තේ කොයිට් ලේට් ඒක වෙන කතාවක් තියෙන ලස්සන එකක් හැබැයි මට තාම මතකයි දැන් මම ස්විමින් පටන් ගන්න පස්සේ උදේත් ස්විමින් උදේ අපි ගියමු 5:45 නා 7 වෙනකම් ඊට පස්සේ ඔව් ඊට ඉස්කෝලේ පූල් එක තිබ්බ නිසා අපිට ලකි අපේ මොනවුන රෝල් කොලෙජ් ස්විමින් ටීම් එකේ ගර්ල්ස්ලා හිටියා අපිට මික්ස් ටීම් එකක් හිටියේ ප්‍රයිවට් ටීම් එකක් හිටියේ රෝල් ටීම් එකක් පිනනවා ඉතින් අපිට කාරණා ගොඩක් තිබ්බනේ ට්‍රේනින් වලට යන්න ඒක නෙමෙයි හැබැයි දැන් උදේ ඒක ඉවර කරා ස්විමින් ඉවර කළා ඒකට අම්මලා ඔක්කොම පෙරන්ස්ලා කෑම ගේන පූල් එකට අපි ඔතන කාලා ටග් ගාලා මත් තාම මතකයි පොල් තෙල් දාන ඔලුවට ඒ කාලේ ඉතින් ෂැම්පුත් නැහැ නේ සබන් තිබ්බේ සබන් ඉතින් කැටේ ලයිෆ් බෝයි කැට පූල් එකෙන් දෙන එක ඕකේ තමයි අපි ඔක්කොම නැවේ ඒ කියන්නේ ඉතින් ෂැම්පු කියන වචනේත් ඔලුවේ නැහැ ඊට පස්සේ ඉතින් ওই පොල් තෙල් කුප්පියකුත් මං ගෙනියනවා පූල ගෙනියන ඒකත් දාගෙන ඔළුවට ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් පීරියඩ් 6න් කීමකෝ 6න් මං කොමඩක් දෙකක් නිදි අනිත් හතරත් ඉතින් නෝ ස්ටඩිස් තමයි නේ අර F5 ආවේ එහෙමනේ එහෙමනේ ඊට පස්සේ හවස අපි දැන් පිහිනුම් පිහිනුම් කියන එක මේ අය කොයි කාලේද පුංචි කාලේ කියන වයස කීයද ඒක ඔව් මම ටිකල් අයියා මගේ අයියලා දෙන ස්විමින් කරනවා මගේ අම්මගේ ජොබ් එකත් කෝචින් මම එපා කිව්වා ස්විමින් වලට ඒකට අම්මා බල කරේ නැහැ මං ඔහි ඉන්න අපි මගේ යාළු සෙට් එක කියන්නේ මගේ බැච් මේට් ස්විමර්ස්ලා හොඳින් හිටියා ඔක්කොමලා රෙකෝඩ්ස් කඩනවා පොඩි කාලේ අවුරුදු 9 10 11 ඒ වයිසිදී ඔක්කොම චැම්පියන්ෂිප් ටීම් එකක් තිබ්බ අපිට අපේම ග්‍රේඩ් එකේ ලලින්ද්‍ර පියාල් රොස් ට්වින්ස්ලා දෙන්න නෑ දයෝ නෑ නෑ අපේ ස්විමින් ටීම් එක ටීම් එකේ ඉතින් මේ ඔක්කොම අපිට සුපර් ටීම් එකක් හිටියේ ඉතින් හැබැයි ඔක්කොමලා මට වඩා ලොකුයි ඇඟෙන් මම අර පොඩිම එක්කෙනෙක් හැටියට හිටියේ මම අම්මා කිව්වා මේවා ස්විමින් කරොත් මෙහෙම ඇඟක් දාන්න පුළුවන් කියලා අන්න මම එකපාරක් මම රැවට්ටුවා අම්මා මං ඔකට ගියා ආරයිට ස්විමින් කලින් ඇඟ හැදෙන මට ඕනේ ඒක. ඒක තර සෙට් එක ඉන්න නිකන් ඇඟ ලොකුවෙන්. ඒකටත් ඉතින් වැඩි එක. මත් තාම මතකයි මම ඇත්තට පොඩි රාත්තල් වලින් මම අවුරුදු 16 දී දැන් ටික ස්විමින් හොඳට යනවා. මම රාත්තල් 112යි. 12 කියන්නේ කිලෝ 50කට අඩුයි.
අවුරුදු 16 දී. 16 දී. ඉච්චරට මං හීනී පොඩි දැන් ඉතින් අනිත් පැත්තටත් ගිහිල්ලා ස්විමින් නවත්තලා පස්සේ බට් ඉතින් ඒ වගේ අර යාළුවෝ ඉතින් මම ස්විමින් වලට ගිය ටිකක් ලේට්. හැබැයි මට කාලයක් ගියා ඉතින් මට ප්ලේස් මොනවත් නැහැ රිලේකටවත් එන්න බෑ. හැබැයි මට ඉතින් පෙනුනේ එදාත් ගිය ට්‍රේනින් වි මං දින්න කාලෙත් ගිය ට්‍රේනින් වල වෙනසක් තිබ්බ නැහැ. ඒ අර අපි දිනනවා කියනක නැත්නම් මම චැම්පියන් කෙනෙක් කියලා අපි ඔළුවේ තියාගෙන යන්නේ. අපි අර යන්නේ අපේ යාළුවෝ සෙට් එකක් එතන ඉන්න නිසා. ඒ කාලෙද? ඒ කාලෙත් මං හිතන්නේ ඒක විතරක් නෙමෙයි ඊට පස්සෙත් මං ස්විමින් වල ඊට පස්සේ ගොඩක් විශ්වවිද්‍යාලට ගිය ඇමරිකාවේ ස්විමින් ස්කෝලර්ෂිප් එකක් එක්ක එතන මං ගොඩක් වැටුණා. ලොකු ප්‍රශ්න තිබ්බ මට ආහාර වලට කන්ද සල්ලි තිබ්බ නෑ. ඉතින් ඒ වැටින කොටත් මම ට්‍රේනින් කරා. එතකොට මං දැන් ආයේ මගේ ඒ හිස්ට්‍රිය ගැන බලනකොට මට තේරෙන්නේ මං එනං ඇයි ට්‍රේනින් ගියේ. ඉතින් දිනන කාලෙත් පැරදෙන කාලෙත් ස්ට්‍රගල් කරන ප්‍රශ්න තියෙනකොටත් පීනකොටත් ඒ මම ගියේ විශේෂයෙන්ම මං ඒ ක්‍රීඩාව එන්ජොයි කරපු නිසා. ඉතින් අර හැම එකනටම දැන් පන්ති යනකොට සමහර ළමයිට තියෙනවා කැමති හොඳට පාඩම් කළා ඒ හතරක් ගන්න. සමහර කටිගෙන නෑ මචං ෆේල් වුණත් කමන්නේ. ඉතින් ක්‍රීඩාවෙත් ඒ වගේ අපේ ඉස්කෝලේ අපි ඔක්කොමලාට ඒ ඉඩ තිබ්බා. හොඳ අය වෙන්න පුළුවන්, දක්ෂ අය වෙන්න පුළුවන්, නැත්නම් දුර්වල අය වෙන්න පුළුවන්. කැමැත්තක් තිබ්බා අපි ඔක්ක. ඉතින් අපේ අර ෆ්‍රෙන්ඩ්ෂිප් එක තමයි දැන් වීකෙන්ඩ් එකෙත් අපි ඇවිල්ලා සෙල්ලම් කරන පුළුවන්. ඉතින් ඒක නිකන් ලයිෆ් ස්ටයිල් එකක් වුණා. එතන මට ඔතන මැද්දෙන් ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. එතකොට පදක්කම් ලැබී ෂූරෙක් බවට පත් වෙන්නේ කොහොමද? මේ කතාව කොතන ටර්න් වෙන්නේ කොහොමද? අපි හැරවුම එන්නේ කොතනින්ද? 1977 දමන් ස්විමින් වලට ගිහිල්ලා මාසයක්, ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් වෙනවා ස්විමින් වලට ගිහිල්ලා. දැන් අවුරුද්දක් දෙක මම ලේට් පටන් ගත්තේ. මගේ යාළුවෝ ඔක්කොම හොඳයි. ඉතින් 1977 එතකොට මම අවුරුදු 11යි. මම ඉතින් මීට් එක නිකන් කරනවා, නැෂනල් ඒජ් ග්‍රූප් මීට් එක තිබ්බා. නැෂනල් ඒජ් ග්‍රූප් මීට් එකට ඉන්දියාවේ සුමස්ලත් ආවා. උකට ඉන්දියාවේ සුමස්ල ඇවිල්ලා අපි ඔක්කොමලට ගැහුවා. ඉතින් මට නම් ප්‍රශ්නයක් වුණා. ඉතින් මං ඉදිරියෙන් හිටියේ නැහැ නේ ලෝකලි. හැබැයි කිව්වා මේ එන අවුරුදු නෙක්ස්ට් ඉයර් ඉන්දියාවේ ඒජ් ග්‍රූප් ටීම් එකට අපි ලංකාවෙන් ටීම් එකක් ගෙනියනවා කියලා. මේ අවුරුද්ද අතර මගේ ඉම්ප්‍රූවමන්ට් එකක් ආවා. යන්න ඕන නිසාද? මට ෂුවර් නැහැ. මට කියන අනස්ලි ඒක මට කියන්න බෑ ඒ නිසාද කියන එක. මං ලොකු ඇම්බිෂන්ස් එදත් තිබ්බේ නැහැ, අදත් නැහැ. ඉතින් මං හිතන්නේ එහෙමත් තිබ්බා කියලා. දැන් හැමදාම ට්‍රේනින් වලට යන අර යාළුවා තමයි ඉම්ප්‍රූවමන්ට් එක ආවේ. ඊට පස්සේ අවුරුද්දේ මං ඒ අර නෙක්ස්ට් 1978 බොම්බේ කියන්නේ දැන් මොකද දැන් අලුත් නම චෙන්නයි කියන්නේ මද්‍රාස්. බොම්බේ කියන්නේ මේ මුම්බයි. බොම්බේ ඒ නූරට ගියේ ඒ ටීම් එකට මම සිලෙක්ට් වුණා. ඉතින් අපි 24 දෙනෙක් විතර ගියා. දැන් ඊට කලින් අවුරුද්දේ මට අපේ ඒජ් ග්‍රූප් එකේවත් මට දිනන්න බෑ. මට වඩා හොඳයි. ඉතින් ඒ මාස 12 මං ඉම්ප්‍රූව් වුණා යම් කිසි ලෙවලකට ටීම් එකට එන්න. ඒක විතරක් නෙමෙයි ඉන්දියාවට ගිහිල්ලා අපි 24 දෙනෙක්ගෙන් 2-3 ගෝල්ඩ් මෙඩල්ස් දින්නා. ඒ මම එක්කෙනෙක්. ඉතින් මේ හැබැයි මෙහෙමයි අර මට දැන් ඒකේ තේරෙන්නේ අද ඇත්තට මම මේ ඇසෝසියේෂන් එක කතා කරන්න යනවා. අර මගේ එක්ස්ප්ලෝසිව් කියලා නෑ. මම දුර පීනන්න පුළුවන්, මට දුර දුවන්න පුළුවන්, මට ස්ප්‍රින්ටිං බෑ. මගේ පවර එක කියලා නෑ. සම්බාධ සුසාන්ති කරන මැරතන්නේ දුවන්න බෑනේ. එතකොට පොඩි කාලේ අපිට තියෙන ස්විමින් ඉවෙන්ට්ස් ඔක්කොම කෙටි ඩිස්ටන්ස් මීට 50. එතකොට අර පව එක තියෙන අය විතරයි ඕක හොඳට කරන්නේ. ඉතින් මම හිතන්නේ අපි ඒක ගැන ටිකක් දැන් බලන්න ඕනේ. මේ පොඩි ඒජ් ගෲප්ස් වලටත් ලොං ඉවෙන්ට්ස් ටිකක් දෙන්න. ඒක සමහර අය එක්ස්ප්ලෝසිව් නෑ. එතකොට ඔක්කොම මතට එන්නේ මෙයා ෆාස්ට් නැහැ කියන්නේ. ෆාස්ට් නැහැ. එකම ඉවෙන්ට් එකනේ තියෙන්නේ ෂෝට් එක. ඒ නිසා එතන ගිහිලා මම මීට 400 දින්නේ. මීට 100ක් කියන්නේ මට තාම. ඉතින් එදා ඉඳන් මට තේරුනේ මම ලොං ඩිස්ටන්ස් ස්විමර් කෙනෙක් කියලා. ඉතින් මම ඒ පැත්තෙන් තමයි ඊට පස්සේ ට්‍රේනින් කරේ. 78 අර ඉන්දියාවට ගිහිල්ලා ඒක පදක්කම ලැබුණා. ඔව්. ඉතින් මම හිතන්නේ ඒක තමයි අරමුල. හරිම රසවත් ඒ කතාව. මං හිතන්නේ ආදරණීය අමල තාත්තලට මේ කතාව ඇතුලේ ගන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි හරියට අහගෙන ඉන්න ඕනේ, හරියට හොයලා බලන්න ඕනේ මේ කතාව ඇතුලේ තියෙන ඇතුල් කතාව මොකක්ද කියලා. එතකොට ඔබට පුළුවන් මේ කතාව ඇතුලෙන් බොහොම හොඳ ආදර්ශයක් දරුවන්ගේ ජීවිතවලට අරගෙන දෙන්න. අපිට දෙන්න කෙටි විරාමයක්. මා බාල කාලේ. හොඳ
අවසරයි මා බාල කාලයේ වැඩ සිටහනෙන් අද දවසේදී අපි කතා බහ කරමින් ඉන්නේ ජූලියන් බෝලින් මහත්මයාත් එක්ක. අපි කැමතියි ඔබතුමාගේ පාසල් ජීවිතයේ අපූරු දඬුවම ගැන දැන කියා ගන්න. දැන් ග්‍රේඩ් 8 අපේ ක්ලාස් ටීචර් මිස්ටර් සල්ඩින් එයා ළඟදී නැති වුණා. එයාගේ සබ්ජෙක්ට් එක එලකියුෂන්. ඒ කියන්නේ අර ඉංග්‍රීසියෙන් ප්‍රොනවුන්ස් කරන එලකියුෂන් ඉංග්‍රීසිත් නෙමෙයි ප්‍රොනන්සියේෂන්. ඒකම ක්ලාස් එකකුත් අපිට තිබ්බා අපේ ක්ලාස් ටීචර්. ට්‍යූෂනුත් එනවා ගෙදර. අර ට්‍යූෂන් එන්නෙත් අපේ අර කොහොම හිතන්නේ අපිට ඉංග්‍රීසි පුළුවන් කියලා වෙන්නේ නැති. නමුත් අර පාපෝ පූ පොප් කියලාගෙන අර සද්දා දණ්ඩයි. එලකියුෂන් දෙන්නේ ප්‍රොනන්සියේෂන්. මිස සල්ලිින්ගේ එලකියෂන් සුමාන්ට එක පන්තියයි තියන එක අර සබ්ජෙක්් අටෙන් එකක් නෙමේනේ ඔලෙවල් කරන්න. ඉතිං එක ෆයිල් කක්ති අපට පොත් තිබන අපට ෆයිල් ඇතිවේ මොකක් හරි පේපවක් තන ටච් කරන්න වෙන්න ඇති දෙන ප්‍රජෙක්ස් කලින් අනිත් පන්තියේ එක්සම්පල ගැනල්ලා මේ පෙන්වා මෙහම පින්තුර දාන්න එපා කවරයට අපට කවරයට ලස්සන පින්තුර දාන්න කියලලා මේක පෙන්වා ම සොහොන් පුකන කියන මේ මොකද කියන මේ සමිට්‍රික සමිට්‍රික පින්තුරයක් අර අනිත් පන්ති ළමෙක් දාලා ඒක උදාහරණයකට පෙන්නුවා මෙහෙම කරන්න එපා කියලා. ඉතින් අපි නෙක්ස් ඩේ අපිට දැන් පින්තුරයක් දාලා ගේන්න කිව්වා ෆයිල් එක. මම ස්කෙලිටන් එකක් දැම්මා. අට කටු. කියන්නේ මුළු ස්කෙලිටන් එකක් අම්මා. අරක දාන්න එපා කිව්වා මේක දැම්මා. මල් දාන්න කිව්වා. ඉතින් ඔන්න මගේ මල. ඉතින් මං ඉදන් මගේ ටියුෂන් මාස නිසා යා මෑන් මාව ෂේප් කරයි කියලා. මිස සල්ලින් ඔබිස් අර ගොඩක් තරහ වුණා. ඊට පස්සේ මිස්ටර් අපේ එතකොට මිඩල් ස්කූල් මිස්ටර් විජිවීර සිංහ හොඳ අපේ ඩෙපියුටි ප්‍රින්සිපල් කෙනෙක් හොඳ මනුස්සෙක්. එයාට ගියාම එයා මාව යව්වා මේ පන්තිය මොනිටත් එක්ක ගිහිල්ලා මේක පෙන්නන්න මෙහෙමයි මම හැසිරෙන්නේ කියලා. මම ගාස්ට් ඔන්න හිය කම්ස් එන ට්‍රබල් කියන එක ගිහිල්ලා කත්තා බලනකොට එයා හිටියේ නැහැ. ඉතින් ආයේ පන්තියට ආවා සතුටුයි. දැන් අපි දැන් මිඩල් ස්කූල්නේ. මිස්ටර් සල්ඩින්ට දැන් මල්ලා පැනලා ඉන්නේ මේක. ඒක එනං යන්න සීනියර් ස්කූල් ඩෙපියුටි ප්‍රින්සිපල් අම්මට මිස්ටර් ගුණසේකර. එයා ගහන එකට මම දැකලා තියෙනවා ගහලා පස්සේ රිදෙනවා කියන්නේ මිනිස්සු මම දැකලා තියෙනවා ගහලා පස්සේ අර තාම කතා කරද්දී ඒ කට්ටිය අර පස්සෙත් අල්ලගෙන මසාජ් කරනවා. මේ මන් දැනගත ඔන්න මේක මම කිව්ව සර් ප්ලීස් ඩෝන්ට් සර් ප්ලීස් මාව යවන්න එපා. නෑ නෑ යු මස් ගෝ කියලා මේ සුරේෂ් අපේ පන්තියේ මොන්ටත් එක ගියා. මොට්ටුඩු මම ගිහිල්ලා ඉන්නකොට එතන ටිකක් කාලයක් ගියා. දැන් එයා ඉන්නවා මිස්ටර් ගුණසේකර. මම හිතන්නේ දැන් තමයි මගේ ජීවිතේ ෆස්ට්ම කේනින් එක හොඳටම ලැබෙන. ඊට පස්සේ මං සුරේෂ්ට කිව්වා මචං දැන් මේකට කල්යනානේ මම අඬ ගන්නෙත් නෑ. යාගේ මොකක් හරි අපොයින්ට්මන්ට් එකක් තියෙනවා එතන. මම අපි පන්තියට යන්න මචං ආයේ කියලා කිව්වා. අපිට මට ගැහුවා කියලා. හෙම්බයි හෙම්බයි කිව්වා. දැන් කාලය යද්දි මං යව කන්වින්ස් කරන්නේ යම් පන්තියට. එහත් කිව්වා හරි එනම් කමන්නේ යම් කියලා. කියලා ඉතින් පන්තියට ගිහලා මොකද වුනේ කිව්වා. මොන්ට කිව්වා සුරේෂ් සල්ලින්ට කිව්වා මට ගැහුවා කියලා. මමත් අර පස්සපැත්ත අල්ලගෙන තාම මසාජ් කරන බොරුවට. ඕ ජූලියන් සර්වස් යූ රයිට් ෆෝ යෝ මිස් බිහේවි කියලා කිව්වා. යා දැන් සතුටු වුණා මට ගැහුවා කියලා. ඇත්ත කතාව ඉතින් ජීවිතේ හොඳයි. ක්‍රීඩාවට අමතරව ඔහු වේදිකාවට ගියේ නැහැ කියලා අපිත් එක්ක කිව්වා. දැන් ඒතර අනිත් සෞන්දර්ය විෂන් වලට කැමැත්තක් තිබ්බද? සින්දු කියන්න, නටන්න, චිත්‍ර අඳින්න ඒ වගේ? මම ගිටාර එක පුරුදු වුණා. අද මට ගිටාර එක ගහන්න බෑ. මගේ මේ අත්තේ මේ පොඩි නර්ව් ඩැමේජ් ඇති නැති මගේ මස්ල්ස් නැති නිසා මට දැන් ගිටාර එක අල්ලන්න බෑ. ෆ්‍රෙට් එක මගේ අයියා ගිටා ක්ලාසස් ගත්තා රැන්ඩි බ්ලොක් රුපියල් 25යි ලසන් එක මාසෙට රුපියල් 100යි. අම්මට සල්ලි තිබ්බේ අයියට විතරයි ක්ලාස් එක දෙන්න. ඉතින් මම ගිහලා ඔක අහගෙන ඉන්නා. ඊට පස්සේ නෝට්ස් උත් දෙනානේ අර සින්දුවක් දීලා ඉංග්‍රීසියා සිම්පල් සින්දුවක් කෝඩ්ස් අල්ලන. ඊට පස්සේ මම ඔක අරන් පස්සේ මම අහගෙන ඉන්නවා. ඊට පස්සේ ක්ලාස් එක ඉවරලා පස්සේ මම ගිටාර එක අලන් ඕක ප්‍රැක්ටිස් කරනවා. පාට මට හිතුණා මගේ ගිටාර එක අයියාගේ ස්ටෑන්ඩර්ඩ් එක වඩා හොඳ වුණා. එතකොට අයියා නැවත ඕක පොඩි ජෙලසි එකක් ඇත්ත නවත්තන්නේ. ඊrasse අම්මට රුපියල් 100කුත් ඉතුරුයිනේ. ඒක කිව්වා මට කරන්න කියලා. ඉතින් මම එයාත් එක්ක ක්ලාසස් ටිකක් කරා. ගොඩාක් සින්දු කියන්නේ ගිටාර එකෙන් ඇත්තටම ඔව් මට ඉතින් බයිලා බීට් එක ගහන්නත් පුරුදු වුණා. ඉතින් ගිටාර එක ටිකක් පොඩි ටැලන්ට් එකක් තිබ්බා. ස්ට්‍රමින් වලින් මට අපිට අද එක මේ මගේ අරුණානේ.
හැබැයි මට ඩ්‍රීම් පොඩි ඩ්‍රීම් ඇති බාර ස්ටේජ් ෆ්‍රයිට් එකේ මට හැමදාම මේ මියුසික් වල මියුසිෂන්ස්ලා ඉන්නවනේ කොහොමද මේ ස්ටේජ් එක නැගලා මටත් ඒක ලැබුණත් කියන මගෙන් ඇහුවන අර මේකත් තිබ්බද ඇත්තටම දැන් මට මතකයි මට මේ මියුසික් ගහන රොක් මොකක් හරි ගහන ලැබුණත් කියන එක හැබැයි ඒතර බයක් තිබ්බනේ හැබැයි නුගේගොඩ මාකට් එකේ අපේ කන්සර්ට් එකක් තිබ්බා ඊට පස්සේ බෑන්ඩ්ස් ගොඩක් ඉන්වයිට් කරා මේ ගොඩක් චර්චස් වලින් අපි යාළු සෙට් එකක් සෙට් වෙලා සින්දු දෙකක් ප්‍රැක්ටිස් කරා කරලා ගිහිල්ලා මම ස්ටේජ් එක රැප් කරා රැප් කරලා ගිටාර් එකක් ගැහුවා ඉතින් මට කියන්න පුළුවන් එක පාරක් හරි මම අර ස්ටේජ් එක නැගලා එන්ටර්ටේන් කරපු එක ඉතින් මම බලාගෙන හිටියේ මාකට් එකෙන් මේ තක්කාලේම අපි දියා විසි කරයිද නැද්ද කියලා ගතිය මොනවත් ආවේ නැහැ ඉතින් කුණු තක්කාලි තිබිලා නැතුව ඇතියද බට් ඔව් හොඳ එක්ස්පීරියන්ස් තිබුණා ඒ කියන්නේ හීනයක් තියෙන්නේ නැතිනේ ඒ ලොකු හීනවල නෙමෙයි අර පොඩි පොඩිව සමහර තියන තේරෙන්නෙත් නැහැ ඉතින් ඒක තියනවා කියලා ඒක පිටිපස්සේ යන්නේ නැහැ නේ බයි chance එක ආවොත් ආසාවක් තිබුණා නිකන් නේ හිතේ එහෙම එකක් තියෙන්නේ නැති මේ ආපහු දවසක් ඒ පුංචි කාලේට යන්න එක දවසකට මොකක් හරි කැමති එක සිද්ධියක් තියනවාද ආපහු යන්න නැවතින්න බලන්න එතනට මොන වයසේද පොඩි කාලේ ඕන වයසක් ඕ ගොස් ලොකගම්ම කියලා නෑ නෑ මම හිතට ආපු කියන්නද පස්සේ හා හරි එහෙම දවසක් මතක් වෙන්නේ නෑ හැබැයි යාළුවොත් එක්ක ඒ ඉන්න කාලේ ඔව් අර මට තාම මතක එවරි ඩේ දැන් මං කිව්වා අර මගේ දවසේ ටයිම් ටේබල් එක උදේ ස්විමින් ගියා ඊට පස්සේ කාලා ඉස්කෝලේ ගියා ඉස්කෝලේ පය ඉන්ටර්වල් දෙකක් මේ පීරියඩ් දෙකක් කිව්ව නින්දක් දැම්මා අනිත් ඒවත් ඉතින් හීටියා පන්ති අර පිටිපස්සටම යන්නේ අපි අයි ස්ටඩිස් කරන්න ඇති නිසා හැබැයි ඔව් එහෙම කරා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා දෙක ඉඳන් තුනට ටියුෂන් සිංහල සයන්ස් කරා ටිකක් ඒ වගේ ටියුෂන් ක්ලාස් එකක් තියෙන්න පුළුවන් ඊට පස්සේ තුනා මාරේ ඉඳන් පහට ස්විමින් දැන් මේ ඔක්කොම ළඟනේ තියෙන්නේ පහමට ස්ටක් ගාලා අපි ඔක්කොම ස්විමින් ඉවර කරලා කෙලින්ම යනවා අපේ ගෙදර පිටිපස්සේ පොඩි පාරක් තිබ්බා ඩෙඩෙන් ස්ට්‍රීට් යන්නේ ඒතන ට්‍රැෆික් නැහැ එතන අපි ගිහිල්ලා සන්සෙට් එක කරුල් යනකම් අපි ක්‍රිකට් ගෙවුවා ඉතින් මේක හැමදාම කරනවා ඊට පස්සේ ඔය 78 ඒ ටීවී එක ඉන්ට්‍රොඩියුස් කරානේ ඉතින් මොකක් හරි උතනත් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා සවර් එකක් අරන් ටීවී බලන හෝම්වර්ක් කියන එකක් තිබ්බෙත් නැහැ ස්ටඩිස් තිබ්බෙත් නැහැ ඉතින් ඕක තමයි බලකිරීමක් තිබ්බෙත් නැහැ පාඩම් කරන්න බලකිරීමක් ඒක තිබ්බේ නැහැනේ ඉතින් අර ඔව් අම්මගේ සිග්නචර් එක ලියසුන එක තමයි මට දැනෙන්නේ හොඳම දේ හොඳයි බොහොම සුන්දර කතාබහක් අපි අද දවසේදී පැයක් ඇතුළත සිද්ධ කළා අපිට ඔහුගෙන් අහන්න තවත් බොහෝ දේවල් තියෙනවා හැබැයි කාල වේලාව අපිට මදි අපි ආයෙ දවසක තුමට ආරාධනා කරමු නැතෙෆෙම් මැදිරියට එන්න කියලා අපේ මැදිරියට එන්න කියලා බාලකාලේ ඇතුලේ කතා කරන්න හැම කෙනෙක්ටම සුන්දර මතකයන් තියෙනවා ලස්සන චිත්‍ර තියෙනවා ඒක ඇතුලේ අපි දැන් වැඩිහිටියෝ වෙලා පහව බලනකොට කටුක අත්දැකීම් තියෙනට පුළුවන් නමුත් අර පුංචි කාලේ පුංචි සන්ධි අපි ගන්න ඒ නිදහස ඒ නිදහස කියන වචනේ තමයි ගන්න වෙන්නේ එකට ඒ නිදහස අපිට ආයෙත් ඇත්තටම ගන්න වෙන්නේ නැහැ නේ බාල කාලේට වගකීමක් නැහැ බරක් පතලක් තේරෙන්නේ නැහැ ඉතින් ඒ නිදහස හරි අපූරුයි ඒ තුමගේ ජීවිතෙන් අපිට ගන්න බොහෝ දේවල් තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඔබට පුළුවන් මේ වැඩසටහන නැවත වතාවක් උදෑසන 11 ඉඳන් NetFM YouTube channel එක හරහා නරඹන්න අහන්න දරුවොත් එක්ක එකතු වෙලා අහන්න ඔහුට ඔහුගේ අම්මගෙන් තාත්තගෙන් ඉගෙන ගන්න ලොකු බලකිරීමක් තිබුණේ නැහැ හැබැයි ජීවිතේ ජය ගන්න ඔහුට ශක්තියක් වුණා අම්මයි තාත්තයි ඉතින් ඔහුගේ පවුල යාළුවෝ ඒ නිදහස් මනස තමයි මම හිතන්නේ ඔහුව ජයග්‍රහකෙක් බවට පත් කළේ නේද නෑ මම හිතන්නේ ඔය ජයග්‍රහණේ තව සබ්ජෙක්ට් එකක් මේ ජයග්‍රහණේ තේරුම මොකද්ද මොකද්ද දැන් මම එදා ඔය සාෆ් ගේම්ස් වල මම 91 කරලා මෙඩල්ස් 6 දොස් දින්න එදාට මම මාල්දිවේ එකෙක් මාව එදාට පෙරදුවා නම් මම දෙවෙනි ආව නම් ඔයා මාව මේ ෂෝ එකට ගන්න නෑනේ මයිසි දෙවෙනි ස්ථානේ ආයෙට අද ඉඳ නෑ මේ මොකද්ද ජයග්‍රහණේ කියන්නේ ඉතින් මම කියන්නේ එදා මම උපරිම ට්‍රේනින්ග් කළා මගේ දන්න විදියට කරා අනිත් හත් දෙනෙකුත් හිටිය අනිත් රටවලින් අපි ඔක්කොම පීනලා මං කියන්නේ ඇති අන්ත ඒ කඩේ මට වඩා හිමින් පීනුවේ කියලා හිතනවා දැන් එහෙම බැලුවොත් ඒක තමයි ඇත්ත කතාව ඉතින් මේක ඔළුවට ගන්න හොඳ නැහැ ජයග්‍රහණය කියන්නේ එතකොට ටික දෙනාද මේ ජයග්‍රහණය ගන්න පුළුවන් ඉතින් මගේ මං හැමදාම හිතන්නේ මගේ තියෙන ජීවිතය කතාවල් වි පාරේ සාමාන්‍ය ඉන්න අපිත් සාමාන්‍ය මේක වෙනසක් නැහැ ඕන එක්කෙනෙක්ගේ කතාවක් එකයි මේක මේ ප්‍රශ්නේ අර දිනනකොට මෙයා කවුද
මහේල ජයවර්ධනද කුමා සංගහ බැයි අර හයි ලෙවල් එකේ ඒ කට්ටිය පර්ෆෝම් කරනකොට හොඳ කතාවල් ටිකක් ඇති. පුදුම චැලෙන්ජස් ටිකක්. නමුත් ඒ කට්ටිය ගේ ජයග්‍රහණයද නැත්නම් කැප කිරීම ගැන තමයි අපි කතා කරන්නේ. මං හිතන්නේ ඉතින් මම කෝපි කඩයක් දුවනවනะ. වා හොටෙල් එකක් දුවනනම් මම මගේ කෝපි කඩේ හරියට මං කරොත් ඒකත් ජයග්‍රහණයක්. තමන්ගේ හොටෙල් එකේ සයිස් එක අනුවද බලන්නේ කියන එක සමාජය බලන්නේ එහෙමයි. මම බලන්නේ. මං ඉතින් මට ජයග්‍රහණය කියන්නේ මං ඇත්තටම ඇහුවොත් ගෙදර සාමයේ තියනවද නැද්ද? බිකෝස් මං හිතන්නේ අන්තිමට මොන සාර්ථක ලෝකයේ හිටියත් ගෙදර සාමයක් නැත්නම් හොඳයි ඒක තමයි මං හිතන්නේ දැන් ඔබතුමා අර අහපු ප්‍රශ්නෙට මට හිතෙනවා නැවත වතාවක් මේ වෙලාවේ දරුවෝත් අහගෙන ඉන්නවනේ ඒක නිසා අම්මලා තාත්තලාත් එක්ක මට හිතෙනවා කියන්න ඒ කියන්නේ ජයග්‍රහණය කියන්නේ මොකක්ද කියන එක ඔබතුමා අහුවනේ නමුත් ඒ ජයග්‍රහණය පිටපස්ස ලොකු කතාවක් තියෙන්න පුළුවන් ඒ කියන්නේ අභියෝග වලට මූණ දීලා ලොකු කැපකිරීමක් කරලානේ ඔව් හැබැයි ඉතින් මං අර සාෆ් ගේම්ස් වල දෙවෙනියාවත් මගේ ජීවිත කතාව වෙනස් වෙන්නේ නැහනේ ඉතින් අපි කාගෙත් කතාවල් එකයි අන්තිම බැලුවම හැම එකනාවෙම ජයග්‍රහණ තියෙනවා කියන අර අභියෝග හරහා අපි ටාගට් එක මොන හරි කරොත් ස්ටඩිස් වෙන්න පුළුවන් තමන්ගේ ක්‍රීඩා වෙන්න පුළුවන් හැබැයි විශේෂම ක්‍රීඩාවක් කරනකොට අපිට සතුටක් නැත්නම් ක්‍රීඩාවේ අද වෙන්නේ මොකද මේ දෙමව්පියන් දිනන්න හදන ළමයි තුලින් එතකොට ළමයට කිසිම සතුටක් නැහැ ඕක අපි මම කෝචින් කරන නිසා හැමදාම දකින්න එක ළමයිට ගොඩක් ස්ට්‍රෙස් එක තියෙන කාර්කට නැග්ගම තාතහන මොකද ට්‍රේනින් වල උනේ කාර්කට නැග්ගම මීටෙන් පස්සේ හැ අර රේස් එක මදිනේ අර අප ඔය ලෙක්චර් කියන ළමයි කියන මම්මී ක්‍රීඩා කරන්නේ ඕකට නෙමෙයි. ඉතින් මේ ප්‍රශ්නේ අපේ සමාජයේ මම හිතන්නේ 99%ක්ම තියනවා ක්‍රීඩාවේ. අපි මේ මැසේජ් එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ, පණිවිඩය දෙන්න ඕනේ ඔබතුමාගේ එක. මම හිතන්නේ ඇත්තටම මේක තාමත් වටිනා කතාවක්. දෙමව්පියන්ගේ සිහින දරුවන් තුළින් සැබෑ කරගන්න උත්සාහ කරන්න එපා කියන පණිවිඩය අපි හැමදාම මා බාල කාලේ වැඩසටහනින් දෙනවා. අද ජුලියන් බොලින් මහත්මයාත් මම හිතන්නේ අපේ රටේ දක්ෂ කෝච් වරෙක් විදිහට කටයුතු කරනවා වර්තමානයේ. අපි මේ පණිවිඩය කියන්න ඕනේ. අම්මලා තාත්තලාට මේ වෙලාවේ. ඔව් දැන් කියන්නද? කියන්න. ආ ඉතින් ඔව් යාර කියූප එක තමයි because මම දැන් අපි දෙමව්පිය නැත්නම් ඩල්ස නැත්නම් අපි කෝචස්ලා සමහරවිට මම කෝච් කරනකොට බලන්නේ මේ ළමයි තුලේ මගේ ජීවිතේ ගොඩ ගන්න. එතකොට අපි මේ ළමයිව යූස් කරන මගේ ක්‍රීඩාව අනිත් කෝචස්ලත් එක්ක කම්පීට් කරලා හොඳම කෝච් වෙන්න හදනවා. එතකොට මොකද්ද ෆුට්බෝල් ගහනකොට මොකද්ද මේ 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 මොකද තියෙන ඇක්සසරිස් ෆුට්බෝලේනේ අපි ෆුට්බෝලර් පයින් ගහලා ගෝල් එකක් ගහන්න හදනවා. එතකොට අපි කෝචස්ලා අතර තරගයක් තියෙන කොයි කෝච්ද හොඳ? එතකොට මම කවුද බෝලේ? ළමයි. දෙමව්පිය දුවන ස්ටේඩියම් එකට නැත්නම් පූල් එකට ගියොත් නැත්නම් ක්‍රිකට් මේකට આવොත් මට මගේ ළමයාම හොඳ වුණොත් මට තමයි හොඳම සීට් එක තියෙන්නේ. එහෙම හිතන ඔක්කොම. එතකොට කවුද බෝලේ? දෙමව්පිය අතර තියෙන තරගයක්. අද බෝල් කියන්නේ අර ෆුට්බෝල් වල බෝලේට ගහනවා නම් අපි අතර තියනන ඒ තරංගය මොකද්ද ඒ බෝලේ ළමයි. අපි ළමයිම පයින් ගහනවා. මේක අපි නවත්තන්න ඕනේ. දෙමව්පිය වෙන්නත් ඕනේ. ඒක මම දැකලා තියෙනවා මගේ ජීවිතේ ඕකේ වෙනවා. දැන් මම ඒක අපි අර 3 dimensional coaching කියලා එකක් තියෙනවා. physically mentally විතරක් නෙමෙයි coaching වලට අපි කොහොමද ළමයිගේ හදවත හදන්නේ. ඒක ගැන කතා කරනකොට මේ ඔක්කොම ඉල්දරව වෙනවා. හරිම වටිනා කතාවක්. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ කියන්නේ පුංචි කාලෙන් සහ මේ වර්තමානයේ ඕනම කෙනෙක් දැන් මේ වයසේ ඉන්න පුංචි දරුවෝ එදා ඔහුගේ පුංචි කාලේ ඔහුට ඒ පුංචි මනස තේරෙනවා. ඒක නිසා වෙන්මයි එතුමා මේ වැඩසටහන තුළදී මේ පණිවිඩය අනිවාර්යයෙන්ම අපේ අම්මලා තාත්තලාට දෙන්නේ. දරුවෝ පාවිච්චි කරන්න එපා. ඒක තමයි වචනේ නේ. ඔබේ සිහිනය වෙනුවෙන්. එසේනම් අපිට දින 7ක විරාමයක් ලබා දෙන්න අපිට ලබන සතියේත් මෙවැනිම වටිනා වැඩසටහනක් මා බාල කාලයේ වැඩසටහන තුළින් රැගෙන එන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එසේනම් අපේ රටේ ඒ අපූරු චරිතය ජුලියන් බොලින් මහත්මයා අපේ රටට අභිමානයක් ඔබතුමා අදටත් අපි බොහොම ආදරෙන් සිහිපත් කරන ඒ මතකයන් සහ ඒ දක්ෂතාවය. ඉතින් අපිට සමුගන්න අවසර දෙන්න බොහොම ස්තුතියි වටිනා කියන පුංචි කාලයකට ඒ වචන අපේ ගුවන් කාලය හරහා උදාහරින් අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි මාව ආරාධන කරාරණයි. Thank you very much. හොඳයි අපි සමුගන්නවා හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් සුබ දාසනක්. මම දුල්මිනී මහේෂි. මා බාල කාලේ